SLT Mobitel පුළුල්තම ආවරණයක් සහිත වේගවත්ම මොබයිල් 4G ජාලය. සෙවන්දි 73ක ප්‍රතිශතයක් ලබා ගන්නවා නදීෂා නිරෝෂගෙත් ශිහාන්ගෙත් මනාපණම් ලබා ගන්න පුළුවන් වුණා අමල් තමයි
අවසාන මොහොතේ රතු සලකුණක් ලබා දුන්නේ. ඇයි යමල් මනාපය නොලැබෙන්නේ? මනාපය නොලැබෙන්නේ අන්තිම මොහොතේ වුණාට මම මුලින්දම මම රතුපාට දෙන්න කියලා හිතුණා. ඒ කියන්නේ සින්දුවේ මැදක් හරිය වෙනකොට මම තීරණය කෙරුවා මම රතු දෙන්නේ කියලා වුණා. නමුත් අවසාන වෙනකන් හිටියාගේ ගායන ඉවර වෙනකන් ඇයට තවත් මගේ කම්බේ දෙකීකී හිතේ හිත හරි හොඳින් ගීතේ ගායනා කරන්න පුළුවන් වේවා කියලා ඉවර හිතලි වල තමයි ඒ වෙලාව වෙනකන් හිටිය අන්තිම වෙනකන්. නමුත් ඒ තිබිච්ච යම් යම් අඩුපාඩු ඒ කියන්නේ ශ්‍රුතිය පිළිබඳව තිබිච්ච අඩුපාඩුත් එක්ක මට ලව මගේ ලකුණු හද දෙන්න බැරි වුණා. ඔබ කියන විදිහට ගායනාවේ මුල ඉඳලම ඒ අඩුපාඩු තිබුණා. මුලින් ඉඳන් සින්දුවේ කියන්නේ ගීතේ මැදක් හරියට වෙනකම්ම තිබුණා. ඊට පස්සේ ආපහු කඩින් කඩ පොඩි පොඩි දේවල් සිද්ධ වුණා. ඒකෙන් තමයි ලකුණු හද දෙන්න බැරි වුණේ සාරංග. නිරෝෂා ඒ අඩුපාඩු නොසලකා හැරියද නැත්නම් එහෙම අඩුපාඩු තිබුණ නැද්ද ඔබට? නෑ පොඩි පොඩි දේවල් තිබ්බා. අපිට සමහර දේවල් අපි හිතනවා ඇයිගේ තියෙන අනිත් ඇබිලිටීස් ඒ කියන්නේ අනිත් දේවල් කුසලතාවයන් එක්ක අපිට සමහර දේවල් අපිට අමතක කරන්න පුළුවන් කියලා. නදීෂට ලස්සන හඬක් තියෙනවා, හරි පවර්ෆුල්. ඇය ඒ ගීතය ඇය විඳිමින් ගායනා කරනවා, ඒක අපිට දැනෙනවා. ඒ නිසා මං අර අමල් කියපු අඩුපාඩු ටික අමතක කරා. මොකද ඇයට ලකුණු හතක් දෙන්න පුළුවන් කියන තැන තමයි මම ඉන්නේ. ඇය හරි අපිට මේ තරඟයට අවශ්‍ය විදිහේ නිර්භයව ඇය ඉදිරිපත් කරපු ඉදිරිපත් කිරීමට මං හිතන ඇය අපේට තරඟේ අවශ්‍යයි කියලා හිතුණා. ඇත්තටම ඇයට අපිට ඉදිරියටම ඇයව අවශ්‍යයි කියලා හිතුණා. ඒක නිසා මං ලකුණු හත මම ලබා දෙනවා අපිට. අමල් අපි නිරන්තරයෙන් කතා කරනවානේ මේ විවිධත්වයක් තියෙන තරගකරුවන් තරගකාරණයන් ටිකක් අපිට අවශ්‍යයි ඉදිරියට ගෙනියන්න. එහෙම අවබෝධයක අපි ඉන්නවනේ. අමල්ට හිතුන්නේ නැද්ද නදීෂත් අපි තරගේ රඳවා ගත යුතු, එහෙම නැත්නම් තව අවස්ථාවක් ලබා දිය යුතු තරගකාරණයක් කියලා? අවසාරංග මෙහෙමයි දැන් එහෙම හිතන්න පුළුවන්. ඒක ඒක සාමාන්‍ය හිතන එක. නමුත් දැන් මං මාතුලින් මන් දකින් දැන් අපි මේ තරගකරුවන් වෙන පර ගානක් අපි මේ ऑडिशन कर लेवल के नाला तीन और दम में फर्स्ट राउंड के यान ने ये तो वोट में फर्स्ट राउंड के इंदर सेकंड राउंड के टेन और थर्ड राउंड के तीन और थिंग ओवर आस्ते दी ओयो कोम टिक आप इतने दान समारक कुला आठ हितने पुला दें अदे दाव से दी दें आप रिहर्सल लोले देख कर पास दाकिने के ना समारक कुला लाइव के अभी हरियर सिंग करना नमो तेमे के लेवर वेला කපාරටම අපෞසරයක් දාන්නත් බෑ. මෙහෙම මොකද එහෙම ගෙනියන්න කියලා නිරෝෂ කීපයක වැරදි කියන කතාවනේ මම මේ කියන්නේ. නමුත් මම කියන්නේ එහෙම අපිට පළවෙනි ෆස්ට් රවුන්ඩ් එකෙන්ම හින්දා ෆස්ට් රවුන්ඩ් එකෙන් හින්දා මේකේ මම හිතන්නේ ඉතින් මේක තනිකරම ෆස්ට් රවුන්ඩ් එකේ ඉඳන්ම මගේ බෙන්ච්මාර්ක් එකේ ඉන්නේ මම පිච් එක ගැන. ඉතින් ඒක නිසා මම හැමදෙස්සම උත්සාහ කරනවා. නමුත් මම ඒක උල්බට තියාගන්නේ නැහැ. ඉස්සරහට ගෙනියන්න ඕනි කියන කැලේ නෙවෙයි ඉන්නේ. ඉස්සරහට ගෙනියන්න ඕන නම් මම නෙවෙයි ගෙනියන්න ඕනි. තරම් කරුවා එතන ඉන්න ඕනි. ඒකින්ද තමයි මම මගේ බෙන්ච්මාර්ක් එතන තියාගන්නේ. ශිහාන් නදීෂා අරවා ප්‍රොෆයිල් එක කිව්වා වගේ කොහොම හරි මියුසික් අතාරියේ නැහැ කියන එක වාගේ පර්ෆෝමන්ස් එකේ පේනවා. හරි පවර්ෆුල් ටෝන් එකක් එක්ක හොඳ එන්ටර්ටේනර් කෙනෙක් ඉන්නවා කියලා පේනවා. හැබැයි තප්පර 10ක් 15ක් ඒ තරුව ඉන්නවා. ඊට පස්සේ ආවෝසරයක් තරංගෙට එනවා. ඉතින් ඒක ওই hinaවත් එකේ තියාගන්න ඕන. ඒකට මම කැමති වුණා. ඒක තමයි පළවෙනි දේ ආකර්ෂණය. ඊට පස්සේ මම වාගේ ටෝන් එකකට කැමති වෝකල් ටෝන් එකකට කැමති වුණා. පොඩි පොඩි වැරදි තියෙනවා පුතේ. ඉතින් ඒව හදා ගන්න ඕන තරගයක් නේ. නැත්නම් ඉතින් ඉදිරියට යන්න අමාරුයි. මම ඔයාගේ ටෝන් එකකට කැමති වීම තමයි ප්‍රධානම හේතුව සහ ඔයාගේ හරි ප්‍රසන්නයි ස්ටේජ් එක උඩ. ඔයා හරි පෞරුෂයක් තියෙන ගායිකාවක් විදිහට ගායනය අව ප්‍රගුණ කරලා හදාගෙන කවදා හරි මේ රටේ වේදිකාව තුල වට හොඳ ප්‍රාසංගික පිරිසක් එක්ක ගණදුන කරන්න පුළුවන් වේවි කියන විශ්වාසය තිබුණා. අපි බලමු. හොඳයි.